IMF මර උගුල පරදමු මෑයෙන් ජන අරගල ව්‍යාපාරය කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ ඉදිරිපිටදී මෙම විරෝධතාවය ආරම්භ කළා. පිටිත් වැඩි මිලක් අඩුයි. පියෝඩීල් සම්පූර්ණ යොදිය සහිත කිරිපිටි ග්‍රෑම් 400ක් සමග ශෂේ පැකට් දෙකක් නොමිලේ. ඉදිරියේදී පවත්වන්නට නියමිත ඉන්දියාවේ මැතිවරණයේදී මෝදිගේ ජයග්‍රහණය වෙනුවෙන් අද රනිල් රාජපක්ෂ ආණ්ඩුව ඉන්දියාව ඉස්සරහා දණ ගහලා තියෙනවා. ඒ වගේම මෙරටේ රාජ්‍ය සේවකයන්ට විශාල පීඩනයක් පටවලා ඒ පටවපු මහ බැංකු අධිපතිව තමන්ගේ වැටුප් වැඩි කරගෙන තියෙනවා. මේ විදිහට රාජ්‍ය ආයතන සියල්ලම බෞද්ධලීකරණය කරන පිමුරුපත් සකස් කරමින් ඉන්නවා. අද වෙනකොට ටෙලිකොම් එක, බැංකු, ඒ වගේම රක්ෂණය, ඒ වගේ සියලුම රාජ්‍ය ආයතන විකුණන්න සූදානම් වෙනවා. මෙම විරෝධතා පාගමන වළක්වාලමින් නියෝගයක් නිකුත් කරන්නයි කුරුඳුවත්ත පොලිසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබුණා. නමුත් එය ප්‍රතික්ෂේප කර තිබුණා. යනුව කොටුව දුම්රිය ස්ථානයේ සිට විරෝධතා කරුවන් මර්ධන දෙසට පාගමනින් ගමන් කළා. එහිදී දැඩි පොලිස් ආරක්ෂාවක්ද යොදවා තිබූ අතර පොලිස් විශේෂ කාර්ය බලකායද කැඳවා තිබුණා. විරෝධතා කරුවන් පිටකොටුව හරහා ගමන් කිරීමට උත්සාහ කිරීමත් සමග පොලිසියෙන් ඊට බාධා එල්ල වුණා. එහිදී උණුසුම් තත්ත්වයක් හටගත් අයුරුයි මේ. අනතුරුව විරෝධතා කරුවන් විසිරුවා හැරීමට පොලිසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළා. මෙහිදී විරෝධතා කරුවන් 33 දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගනු ලැබුවා. අත්අඩංගුවට පත්වන අතර භික්ෂුන් වහන්සේ දෙනමක් සහ කාන්තාවන් දෙදෙනෙකුද සිටින බවයි පොලිස් මාධ්‍ය කොට්ටාසය සඳහන් කළේ. පැටියාගේ සම සුවයෙන් තියෙනවා නව ප්‍රයාස් විශේෂඥ විශ්වාසය සමගින්.